දරුවනේ අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ඇමරිකානු විප්ලවය පිළිබඳව. දැන් විප්ලවයක් කියලා කියන්නේ සමාජයේ සිදුවන දැවැන්ත පරිවර්තනයක්. ඒ කියන්නේ මානව සංහතිය විසින් ඔවුන්ගේ ඒ ගමන තුල විවිධ ආකාරයට තමන්ගේ ජන ජීවිතය දේශපාලන ක්‍රමය සමාජ ක්‍රමය වෙනස් කර ගැනීමේ සටන සිදු කරලා තියෙනවා. එතකොට විවිධ කාල පරාසයන් වල ඒ තමන් පැමිණි ඒකාකාර ගමන් මඟ වෙනස් කරලා දැවැන්ත නැගී සිටීම් සිදු කරලා තමන්ගේ සමාජ ක්‍රමය ගොඩනගාගෙන තියෙනවා. දැන් විප්ලවයක් කියන්නේ පරිවර්තනයකට. එතකොට අපි මීට පෙර සාකච්ඡා කරලා තියෙනවා කාර්මික විප්ලවය කියන වචනය. ඒ නිසා මේ දරුවෝ එතෙන්දී අධ්‍යයනය කළා දෙනවා විප්ලවය කියන්නේ මොකක්ද කියලා. හැබැයි මේ අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ඒ කාර්මික විප්ලවය වගේ නිෂ්පාදන සිදුවන විප්ලවයක් පිළිබඳව නෙමෙයි. එහෙමනම් මිනිසුන් දේශපාලන නිදහස දේශපාලන විමුක්තිය උදෙසා ගෙන ගිය අරගලයක ප්‍රතිඵලයක් පිළිබඳව අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. දැන් ඇමරිකානු විප්ලවය පිළිබඳව කතා කිරීමට ප්‍රථම මේ දරුවෝ අධ්‍යයනය කරගත යුතු වෙනවා ඇමරිකාව කියන රාජ්‍ය. එහෙම නැත්නම් ඇමරිකා එක්සත් ජනපදය කියන රට බිහි වුණේ කොහොමද කියන කාරණාව. එතකොට මේ ඇමරිකාව අයිතිවන ඇමරිකා එක්සත් ජනපදයේ අයිතිවන උතුරු ඇමරිකානු මහද්වීපයත් ඒ වගේම ඊට පහළින් පිහිටන දකුණු ඇමරිකානු මහද්වීපයත් මේ සියල්ලම 15 වන සියවසෙන් පස්සේ යුරෝපා රටවල් විසින් සිදු කරපු දේශ ගවේෂණ වල ප්‍රතිඵල ලෙස මේවැයි නව රාජ්‍යන් බිහි වෙලා තිනවා. මේවා යටත් වීත බවට පත් වුණා. මේවායේ සමාජ ආර්ථික දේශපාලන ක්‍රමවේද දැවැන්ත ලෙස වෙනස් වෙන්න පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි යුරෝපා රටවල ජීවත් වුණු ප්‍රජාව මේවැ ඇවිල්ලා පදිංචි වෙලා ජනපද පිහිටුවාගෙන නව ජීවිත ආරම්භ කළා. ඔවුන්ගේ අතට මේ භූමියන් සම්පූර්ණයෙන්ම ග්‍රහණය කර ගැනීම සිදු වෙනවා. විශේෂයෙන්ම කොන්ස්තන්තිනෝපලයේ බිඳවැටීම හරහා යුරෝපයට අත්‍යවශ්‍ය භාණ්ඩ ලැබීමේ දැවැන්ත ගැටලුවක් මතුවෙනා වගේම මේ 15 වන සියවස වෙනකොට දරුවනේ යුරෝපයේ ඇතිවන යුරෝපා පුනරුදය. ඒ පුනරුදය සමග ලෝකය ගැන එහෙම නැත්නම් රට රටවල දේශ ගවේෂණ පිළිබඳව දැවැන්ත ප්‍රබෝධයක් සිදු වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ නව ලෝකයේ සොයාගෙන යෑම සිදු වෙනවා. ඊට බලපාන ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි යුරෝපයේ තිබුණා ක්‍රිස්තියානි හා කතෝලික කියලා ආගමික ගැටුම. එහි ප්‍රතිඵලයක් විදිහට තමන් අලුත් රටකට ගිහිල්ලා තමන්ගේ ආගම නිදහසේ ඇදහිීමේ ප්‍රවණතාවයක් මතුවෙන්න පටන් ගත්තා. ඒ වගේම තව සමහර වෙලාවට නව දේශ ගවේෂකයෝ තමන්ගේ කීර්තිය ධනෙ උදෙසා රටවල් හොයාගෙන යන්න පටන් ගත්තා. ඒ වගේම කුතුහලය එමත රටවල් හොයාගෙන යෑමට තියෙන ආශාව මත නව රටවල් සොයාගෙන යන්න පටන් ගත්තා. කෙසේ වෙතත් දරුවනේ කුළුබඩු ඒ වගේම යුරෝපීයන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගණනාවක් ආසියාවෙන් තමයි කාලාන්තරයක් තිස්සේ ලැබුණේ. හැබැයි කොන්ස්තන්තිනෝපලයේ බිඳවැටීම හරහා ඔවුන්ට ඒවා ලැබෙන්නේ නැහැ. ඒ නිසා ගොඩක් රටවල් ඉන්දියාව සොයාගෙන යන්න පටන් ගත්තා. එමත් නැත්නම් ආසියාවට එන්න පටන් ගත්තා. එතකොට එහිදී ප්‍රධාන වශයෙන්ම ඔය පෘතුගාලය වගේ රටවල් සාමාන්‍ය විදිහට අප්‍රිකාව පහලින් ගමන් කරලා ඔවුන් ආසියාවට පැමිණියා. නමුත් ලෝකයේ ගෝලාකාර බව හරියටම යුරෝපියන් තේරුම් ගත්තට පස්සේ නව දිශාවකින් නව පැත්තකින් මෙයා ඉන්දියාවට එන්න පුළුවන් කියන කාරණාව උන් අවබෝධ කරගෙන හිටියා. ඉතින් මෙන්න මේවායේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඇමරිකාව කියන රාජ්‍ය එහෙම නැත්නම් ඇමරිකාව කියන රට බිහි වීමට අවශ්‍ය පදනම සකස් වෙන්නේ. හරියටම 1492 දී ක්‍රිස්ටෝපර් කොලම්බස් ඉන්දියාව සොයාගෙන යන ගමන ආරම්භ කරනවා. එතකොට දරුවනේ ඔවුන් දැනගෙන හිටියේ නෑ ආසියාවට යන ඒ මාර්ගය තුලින් එහෙම නැත්නම් ආසියාවට ගමන් කරන මාර්ගය තුලින් බටහිර පැත්තට යන මාර්ගය තුලින් විශාල ගොඩබිමක් තියෙනවා කියන කාරණාව උන් දැනන් හිටියේ නෑ. ඒක බාධකයක් විදිහට උන් දැනන් හිටියේ නෑ. ඒ නිසා මේ ක්‍රිස්ටෝපර් කොලම්බස් ඇවිල්ලා ගොඩ බහින්නේ කැරිබියන් දූපත්වල බහමාස් කියන දූපත්වලට. එතකොට මේ දූපතර ගොඩ බැස්සහම උන් අවබෝධ කරගන්නේ මේ ආවේ ඉන්දියාවට කියලා. ඒ නිසා අදට මේ ප්‍රදේශ දරුවනේ හඳුන්වන්නේ බටහිර ඉන්දීය කොදෙව් කියලා. එතකොට මෙන්න මේ විදිහට එනකොට අලුත් රටවල් එහෙම නැත්නම් මේ ආසියාවට එන ගමන තුල මොවුන් ඇවිල්ලා මේ නව රාජ්‍යයකට ගොඩ බැස්සාම නව භූමියකට ගොඩ බැස්සාම ඒ ප්‍රදේශවල හිටියා සොදේශීය ජන කොටස්. එතකොට අපි මේ ජන කොටස් ඔවුන් හඳුනාගත්තේ රතු ඉන්දියානුවන් කියලා. නමුත් ඔවුන්ට තමයි මේ ප්‍රදේශ අයිති. එතකොට මෙන්න මේ විදිහට තමයි මේ ඇමරිකාව කියන ප්‍රදේශයට පැමිණීම යුරෝපියන් විසින් සිදු කරන්නේ. එතකොට ක්‍රිස්ටෝපර් කොලම්බස්ගේ අනුගාමිකයා ඇමරිගෝ වෙස්පුචි තමයි මේ ඇමරිකාව කියන මහද්වීපයට අය තියන්නේ. එතකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අදටත් ඒ ප්‍රදේශයේ සුවිශාල ගොඩබිම එමෙතේ මහද්වීපයේ ඇමරිකාව කියලා හඳුන්වන්නේ.
එතකොට මේ ඇමරිකානු උතුරු ඇමරිකානු මහද්වීපයේ ගොඩනැගෙන ප්‍රධාන රාජ්‍යයක් බවට පසු කාලීනව ඇමරිකා එක්සත් ජනපදයේ පත් වෙනවා. ඊට පස්සේ දරුවනේ ප්‍රධාන වශයෙන් අපි ගත්තාම ප්‍රංශය, ඒ වගේම ඉස්පාඤ්ඤය, ඒ වගේම ඕලන්දය, ඒ වගේම බ්‍රිතාන්‍ය, පෘතුගාලය ආදී විවිධ රටවලින් විවිධ සංක්‍රමණික කණ්ඩායම් ඇවිල්ලා මේ උතුරු ඇමරිකාවෙත් දකුණු ඇමරිකාවෙත් පදිංචි වෙනවා. මේවායේ තියෙන විශාල ධනස්කන්ධය ඔවුන් තමන්ගේ රටවලට ගෙන යනවට අමතරව ඔවුන් මේවායේ පදිංචි වෙලා ගොයිබිම් පිහිටුවාගෙන ජනාවාස පිහිටුවාගෙන රාජ්‍යන් බිහි කර ගැනීමේ ක්‍රියාවලිය සිදු කරනවා. අපි දන්නවා මේවා හඳුන්වන්නේ ඇත්තම යටත් විජිත ක්‍රියාවලිය කියලා. ඒ කියන්නේ යටත් විජිත කරණේ කියලා. ඒතකොට යටත් විජිත කරණ එක එක විදිහට ලෝකයේ සිදු වෙලා තියෙනවා. සමහරලාට යුද බලයෙන් මේවා යටත් කරනවා. ඊට පස්සේ ගිවිසුම් මගින් යටත් කරනවා. නැත්නම් වෙනමම ජනපද පිහිටුවාගෙන ජනාවාසකරණය සිදු කළා මේ විදිහට යටත්වීතකරණය සිදු කරනවා. එතකොට මේ අපි කතා කරපු රාජ්‍යයන් ඇයි මේ ඇමරිකාවට ආවේ? මේ උතුරු ඇමරිකානු ගොඩබිමට, දකුණු ඇමරිකානු ගොඩබිමට, එමත් අපි කියනවා මේ ලතින් ඇමරිකානු කලාපවලට ඇයි එන්නේ කියන කාරණාව අපි අවබෝධ කරගන්න ඕනේ. අර පෙර කිව්ව පරිදි යුරෝපයේ ප්‍රධානම ආගම බවට පත් වෙලා තිබෙන්නේ මධ්‍යකාලීන යුගයේදී කතෝලික ආගම. හැබැයි මේ කතෝලික ආගමට විරුද්ධව පල්ලිය ආධිපත්‍යයට විරුද්ධව පල්ලියේ පූජකයන් විසින්ම ඒ වගේම විවිධ ජන ප්‍රජාවන් විසින් අරගල කරන්න පටන් ගන්නවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ආගමික ප්‍රසංස්කරණ ඇති වෙලා කතෝලික ආගමට අමතරව අලුත් ආගමික සංස්ථා බිහි වෙන්න පටන් ගන්නවා. ඒකේ ප්‍රතිඵලයක් වෙන්නේ මොකක්ද? කතෝලිකයෝ බහුතරයක් ඉන්න රටවල ක්‍රිස්තියානි ප්‍රජාවට, රෙපරමාදු ක්‍රිස්තියානි ප්‍රජාවට විවිධ ගැටලු ඇති වෙන්න පටන් ගන්නවා. ඔවුන්ට අවහිරකම් ඒ වගේම ඔවුන්ට විරුද්ධ ප්‍රචණ්ඩත්වයේ සිදු කරනවා. එතකොට ඒ වගේම ක්‍රිස්තියානි ප්‍රජාව වැඩි රටවල කතෝලිකයන්ට විරුද්ධව මෙවැනි ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරනවා. ඒ නිසා ඒ ප්‍රජාව තේරුම් ගත්තා ඒ සුළුතරයක් ඉන්නා, ඒ කියන්නේ අපි තුමු බහුතරයක් කතෝලික නම් ඒ ඉන්න සුළුතරයක් ක්‍රිස්තියානයි, මොකද කරන්නේ? ඒගොල්ලෝ යනවා අලුත් රටක් හොයාගෙන නිදහසේ ආගම අදහන්න. ඒ වගේ ආගමික අරමුණින් ඊළඟට ආගම ප්‍රචාරය කිරීමේ අරමුණින් මේ ඇමරිකානු ප්‍රදේශවලට ඇවිල්ලා ජනපද පිහිටුවා ගැනීම සිදු කරනවා එක්තරා ආකාරයක. මීට අමතරව යුරෝපා රටවල රජවරු අලුතින් නැගී එන ධනපති පන්තියට අවශ්‍ය ඒ දේශපාලන නායකත්වය, ඒ වගේම අවශ්‍ය ආධාර ලබා දෙන්න පටන් ගත්තා. ඉතින් ගොඩක් අය මොකද කළේ? කීර්තිය, ධනය, ඒ වගේම තමන්ගේ නම කියවෙනවා මේ රටවල් හොයාගෙන ගියහම. ඒ නිසා හරි ආසාවෙන් නැත්නම් හරි කැමැත්තකින් රටවල් සොයාගෙන යෑම සිදු වෙනවා. විශේෂයෙන්ම ඔය මාකෝ පෝලෝගේ කතා කියවලා ඊට පස්සේ මේ ත්‍රාසජනක අධ්‍යක්ෂීන් විඳින්නට තියෙන කැමැත්ත මෙවැනි තත්ත්වයන් මත ඇවිල්ලා රටවල් බිහි කර ගැනීම නැත්නම් අලුත් ජනපද බිහි කර ගැනීම සිදු කරනවා. මීට අමතරව යුරෝපීය ජනතාව අලුතින් ප්‍රදේශයකට ගිහිල්ලා අලුතින් ඉඩම් අත්පත් කරගෙන අලුත් ජන ජීවිතයක් ආරම්භ කරන්න, සෞභාග්‍යමත් ජන ජීවිතයක් ආරම්භ කරන්න බොහෝ කැමැත්තෙන් හිටියා. ඒ නිසා අලුත්ම ප්‍රදේශයකට ගිහිලා ජනාවාස පිහිටුවා ගැනීමේ ආශාව මතත් මේ විදිහට ඇමරිකාවේ ජනපද පිහිටුවීමේ ක්‍රියාවලිය සිදු වෙනවා. විශේෂයෙන්ම දරුවනේ ලතින් ඇමරිකාව, දකුණු ඇමරිකාව වැනි ප්‍රදේශවල පෘතුගීසීන්, ඒ වගේම ඉස්පාඤ්ඤ ජාතිකයෝ ඒ ජනපද පිහිටුවීම සිදු වෙන විට උතුරු ඇමරිකානු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන්ම ජනපද පිහිටුවීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ ප්‍රංශ ජාතිකයෝ හා බ්‍රිතාන්‍ය ජාතිකයෝ විසින්. කෙසේ වෙතත් අපි මේ කතා කරන ප්‍රධානම රාජ්‍ය, කියන්නේ ඇමරිකා එක්සත් ජනපදය බිහි කිරීම සම්පූර්ණයෙන්ම සිදු කරන්නේ බ්‍රිතාන්‍යයන් විසින්. ඔවුන් ඒ ඇමරිකාවේ නැගෙනහිර වෙරළ අයිනේ ඉදි කරපු ඒ ජනපද 13 මුල් කරගෙන තමයි ඇමරිකා එක්සත් ජනපදයකින් රාජ්‍ය ගොඩනැගිලා තියෙන්නේ. අදටත් ඇමරිකාවේ ජනපද 50ක් තියෙනවා. එතකොට ඒ ඇමරිකානු දජේ ගත්තහම ඒකේ 34 තියෙන ඉරි සංඛ්‍යාව 13ක්. ඒකේ තේරුම තමයි ඒ ආරම්භක ජනපද 13 තමයි ඒ දජයෙන් නිරූපණය කරන්නේ. ඒ වගේම තරු 50ක් තියෙනවා, නූතනයේ තියෙන ජනපද 50 එමගින් පිළිබිඹු වීම සිදු වෙනවා දරුවනේ. එතකොට දරුවනේ දැන් අපි බලමු ඇමරිකා එක්සත් ජනපදයේ කොහොමද මේ ජනපද පිහිටුවීම සිදු වෙලා තියෙන්නේ, කියන්නේ මේ රාජ්‍ය බිහි වෙන්නේ කියන කාරණාව. බ්‍රිතාන්‍යයන් විසින් එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය කිරීටයේ විසින් විවිධ සමාගම් වලට විවිධ පුද්ගලයන්ට ඒ අධිකාරී බලය, ඒ අවශ්‍ය නෛතික පහසුකම හා ඒ සියල්ල ලබා දුන්නට පස්සේ සමාගම් පුද්ගලයෝ ඇවිල්ලා ජනපද පිහිටුවීම සිදු වෙනවා. එතකොට පළවෙනිට පිහිටවන ජනපදය තමයි 1607 පිහිටවන වර්ජිනියා ජනපදය. මේ වර්ජිනියා ජනපදයේ පිහිටුවීම සමග ඊළඟට ක්‍රමානුකූලව ජනපද 13ක් බිහි වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඇමරිකාවේ නැගෙනහිර වෙරළයිනේ මේ විදිහට ජනපද 13ක් බිහි වෙනවා. එතකොට වර්ජිනියා ජනපදයේ මුලින් බිහි වෙනවා. ඊළඟට මැසචුසෙට්ස්, නිව්යෝ, නිව් හැම්ෂයර්, මේරිලන්ඩ්, කනෙක්ටිකට්, රෝඩ් අයිලන්ඩ්,
डेलवेयर उत्तर कैरोलिना दक्षिण कैरोलिना न्यूजर्सी पेंसिल्वेनिया जॉर्जिया अवसान जनपद बावड पाते दरुणे जॉर्जिया जनपद यदास्यस्तुने बिहिवेन तर मे विधि हट जनपद धातुना बिहिवन अतर मे विविध जनपद पिहिटुई मे अरमुनु एकिन्नेकट वेनस्सुना समाहरे निदहसे आगम दहन्नाव एवगेम तव समाहर जनपद वल अरमुन तमाय कृषिकार्मे सिदु किरीम वेलंदाम सिदु किरीम इसा विविध अरमुनु ඇතිව තමයි මේ ජනපද පිහිටුවීම සිදු වෙන්නේ. ඇමරිකාවේ මෙලෙස ජනපද බිහි වෙන විට ඇමරිකාවේ හිටපු සොදේශිකයන් අපි හඳුන්වන්නේ රතු ඉන්දියානුව කියලා. ඒ කියන්නේ සමහර අවස්ථාවල දරුනේ මේ ජනපද පිහිටුවීමේදී රතු ඉන්දියානුවන් සමග ප්‍රධාන වශයෙන්ම ගැටුම් ගණනාවක් ඇති වෙලා තියෙනවා. ඒවැය ප්‍රතිඵලයක් විතර විශාල වශයෙන් මිනිසු මිය ගිහිල්ලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. දැන් මේ ඇමරිකාව හරහා ලෝකෙට එනවා අලුත් සංස්කෘතීන් ගණනාවක්. විශේෂයෙන්ම දැන් ඔය දුම්කොළ කියන කාරණාව අපි කියන ටොබැකෝ टोमैटो एवकाडो पोटैटो मे वचन पवा एक रतु इंदियानुअंगे वचनमाला हर इतक विलंदाम प्रधान वशेम मुल्लुना मे जनपदवल विशेषम दुमकल वगाव सिदुना एवगेम सतुंगे लोम लबागनी मे विधि विविध देवा गणनावा मेवे सिदुना इवगेम जनपदवल अलुतिंग वगाकर्ला विशाल वशेम अश्वनुगनी पवा सिदुना इंसा मे जनपद विविध मुहुनवरी आरंभुना मेवा ये जनताव ए जनपदवल अनन्यता रेखगने हिटिया अब कल्याण कोट दरुवने ये जनपदवल जनतावतर संबंधताव्या कतिवेन पटांगत्ता इक मे जनपद धातुने मिनिसुनातर सांस्कृतिक वशेन विनस्कांतिवनट ओउन्नातर एकमतिक भाव्या कतिवेन पटांगत्ता इंसा इंग्लिश भाषाव कथा करन क्रमानुकूलव पोदु सांस्कृतियकट उरुमकांकेन प्रजावक विदिर ओउन हितान्न पटांगत्ता हबै तवदुरटत इक विप्लवे सिदुवेन्न आसन्न कालयट पेरातुव ओउन अमेरिकानु लेस सितान्न पटांगरन तिबुन्ने ए ब्रितान्यन विसिन गत्त समहर तींदुवल प्रतिफल विदिर तमै ओउन राज्यक विदिर तनि रटक विदिर हितीम आरंभ करन दैन दरुवने जनपद दहतुनक पिहिटवल तियेनवा मे जनपद दहतुन संपूर्ण पालने किरीमे बलय तियेने ब्रितान्य किरीटेटे मतलब ब्रितान्य राज्येट तोट ओउन मे जनपद वलट पहदिलम कोंदेसिमालावक इदिरिपात करला तिबुना सैम जनपदयकिम ओउन विसिन तोरागत्त व्यवस्थादायक मंडलयक तिबुना ईट अमतरव ब्रितान्य विसिन पात करपु आंडुकारे हेम जनपदयकटम पात करला तिबुना मेकने आंडुकारुन 13 दिनेक हिटिया तोट व्यवस्थादायक सभावन 13क तिबुना एतकोट ये जनपद वोल्ट तिबुन कोंदेसितमै ओउन्गे मौराज्य एमत ओउन्गे अधिपत्यालेस ब्रितान्य पिलिगन्नोने ब्रितान्य नीतिय मे जनपदवल नीतिय बावट पत्वेन्नोने अनिपत्तट समहार एकने बहांड नम करला तीन सियलु बहांड अनिवार्यम ब्रितान्यट विकिनीयतुई ब्रितान्यट यवीयतुई ईट अमतरव नम कर नति बहांड यम किसी प्रमाणयक वेनम यम किसी द्रव्यक वेनम एव ब्रितान्य वरायन हरहा इलांट ब्रितान्य वेलदपोल हरहा विकिनीम सिदु करन्न ओने केन ऋजुव वेलंदाम सिदु किरीमे बलय जनपद वलट दीला तिबुन्ने हेबै दरुवने मे जनपद तिबुने ब्रितान्य केन मौराज्यट वडा टिकक ऐति एनिसा मे जनपद पालने वीमेदी यम किसी आकारयकट लिहिल प्रतिपत्तियक तिबुना एकेने जनताव ब्रितान्याधिपत्य पिलिगत्तद ओउन्ट निदहासे वेड करगन यामे हेकियाव तिबुना विशेषयेन्म ओय समहर जनपद मुकद कले समहर बहांड किहिपे अप्रमाणयक तमंगे मौरटर यवन अतर අනිත්‍යව හොර වෙලඳාම තුලින් විකුණා ගැනීම සිදු කළා. ඉතින් ඔවුන්ට බ්‍රිතාන්‍යයන්ව අවශ්‍ය වුණේ එමත තමන්ගේ මෞර රට අවශ්‍ය වුණේ උතුරු ප්‍රදේශයේ ප්‍රංශවරු බලවත්. ඒ නිසා ඒ ප්‍රංශ ප්‍රහාර නිසා ආරක්ෂාවල සලසා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය හමුදා බ්‍රිතාන්‍ය බලය අවශ්‍ය වෙනවා. අනිත් පැත්තට රතු ඉන්දියානු ප්‍රහාර එල්ල වෙනවා. ඒ නිසා ඒ ආරක්ෂාව සපයා ගැනීම සඳහා තමයි ප්‍රධාන වශයෙන්ම ජනපදවලට බ්‍රිතාන්‍ය ආධිපත්‍ය, බ්‍රිතාන්‍ය ආරක්ෂාව, බ්‍රිතාන්‍ය හමුදා අවශ්‍ය වෙලා තිබුණේ. ඇමරිකානු ජනපද පාලනය වීමේදී ඒ ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී සුවිශේෂී සිද්ධියක් සිදු වෙනවා. ඒ තමයි දරුවනේ 1756 ඉඳන් 1763 දක්වා කාලය තුල බ්‍රිතාන්‍ය හා ප්‍රංශ ජාතිකයන් අතර 7 අවුරුදු යුද්ධයක් ඇති වෙනවා. මේ 7 අවුරුදු යුද්ධයට රටවල් දෙකම අතිවිශාල ධනයක් වියදම් කරනවා. මොකද මේ කාලේ යුරෝපයේ සාමාන්‍යයෙන් යුද ගැටුම් බහුලයි. ඒ කියන්නේ මේ යුරෝපේ රාජ්‍යයන් බිහිවීමේදී යුද්ධයේ ප්‍රධාන අංගයක් බවට පත් වුණා. ඒ රාජ්‍යවල බලය වර්ධනය කර ගැනීම හා මේ යටත් වීදකරණයත් එක්ක. ඒතොර යුරෝපයෙන් පිටත බොහෝ වෙලාවට මේ ගැටුම් දක්නට ලැබෙනවා. ඒතොර මේ 7 අවුරුදු යුද්ධය කියන්නේ එවැනි ගැටුමක්. ඒතොර මෙහි අවසන් ප්‍රතිඵලය බවට පත් වෙන්නේ 1763 ප්‍රංශය අන්ත පරාජයකට ලක් වෙලා බ්‍රිතාන්‍ය ජයග්‍රහණය කරනවා. එතකොට මේ 7 අවුරුදු යුද්ධය ඇමරිකානු විප්ලවයට ඍජුවම බලපෑවා. පැති කිහිපයකින් ප්‍රධාන වශයෙන්ම ගත්තහම බ්‍රිතාන්‍යන්ට
मे हतावृद युद्धे अति विशाल व्यतम धरीम सिधुण सा ब्रिटानिक आर्थिक वर्ष खड़ावेट तीन अनीपेट दत्वृद युद्ध ईलंक प्रतिपाले बोट पत्ते प्रंशे पराजय ये पराजय वीम समग अर प्रंशय उतर कैनडा प्रदेश इलेवन प्रहार नत्र तवदूट जनपद वोल्ट ब्रिटानी आरक्षा अवश्य नैकीन कारण मत पटांगा इलाकट समहार रतु इंदिया प्रहार प्रंशाधार ऐतने तवदूट जनपद वोल्ट अवश्य आरक्षा पील तर्जने वत्ती अन इतनी सा अनीपेट जनपद वासी हितान्नगत अपट तवदूट ब्रिटानियांगे अवश्यता मतुवेन नैकीन कारण मिनमे सियलु कारण अमेरिका विप्लवेट ऋजुहा वक्रो बलपैम सिधुकन अमेरिका निधह सटन एतिवीम करही ऋजुम मे हत्तौर युद्धे प्रतिपाल बलपान अतर मे ब्रिटानिकियन तमंगे आधिपत्य राज्य अनुगमने करपु प्रतिपत्ति तम ऋजुम बलपै दें प्रधान वशेम ब्रिटान्यो हेमविलाम कटेतु कले उपरीम आर्थिक वासी लबागनीम सदा इतकोट मेहदी प्रधान कारणाबोट पत्तुने ब्रिटान्यो नमकरपु बहांड गणना वक्तिबुना ए बहांड अन्नी वारेम ब्रिटान्यांट जनपद वासिंग विसिंग अलविकल युतुमाई दुमकल सीनी कपु मीटी तंब वेनि द्रव्य अनिवार्यम ब्रिटान्यांट अलविकल ए वितराक्ने में ब्रिटान्य निष्पादने करन किसिम बहांड्या जनपदवल निष्पादने करन्न बे ईलंगट किसीम अवस्थावक जनपद वल्ट ऐति अग्ने मौराज्य समग ब्रिटान्य समग आर्थिक वर्षय तरग किरीमट किसीम ऐति अग्ने स मिन मेवनि कोंदेसी जनपद वल्ट ऋजुम बलपैव एवगेम दरुवने दुमकल तंब सीनी मीटी वेनि द्रव्य हेरेन्न जनपद वासीन निपदवन अने सियलुम द्रव्य यूरोपा वेल्द पोल्ट हरी नेत लोके विनत रटकट हरी अलविकरणवन एवा ब्रिटान्यंट यवा एहरा अलविकलयुतुवेनवा ब्रिटान्यो एहरा तमंट अवश्य तीरुबद्ध अयकर गैनीम सिदुकरन अतर मेवा जनपद वल्ट ऋजुव बलपैवा तमंगे आर्थिके इलंगट मे जनतावगे निष्पादन वल्ट ए अवश्य मिलहा निदहस लबेन्ने ने केने आर्थिक वशयेन उंड निदहस लबेन्ने मेन मे क्रियावलियत बलपानवा अमेरिकानु विप्लवे सदा प्रधान वशेम केसेवता दरुवने जनपदवासीन आरंभक कालेदी मे कोंदेसिवलट इतरम विरुद्धत्वय दक्वेने मोकद ईट हेतुव तमंगे बहांड टिक पहसुवेम ब्रिटान्यंट अलविकरला स्थावर वेल्दपोल मिलक तमंट तबागत हेकि वेनो लुकुम प्रश्ने मत प्रधान प्रश्ने बावट पात्तेन्ने 1763 मे हत्तौर युद्ध अवसान वेनकोट ब्रिटान्यो आर्थिक वशयेन कडावेटला तिब्बे तोट ए नयबर ए आर्थिक अवपाते पियवागनीम सदा ब्रिटान्य रजे विसी मे जनपद वलट नव बधुपेनवीम का नीति रीति पेनवीम सिद्धुवेन इकन अर लिहिल नीति रीति गणनाम इवत्वी अनो विशेषेम जॉर्ज ग्रैनविल अगमति वर काले इवगेम टाउनसेन कियन मुदल लेखम वर काले ब्रिटान्यो विसी हत्तौर्द युद्धेट गिय वियदम पियवागनीम सदा जनपद वलिन बदुआय कर गनीम सिदुकन उन पहदिलिव कियपु कारणाव तमाई जनपद हत्तौर्द युद्धेट गिय वियदमिन कोटसक दरियुतुई किन कारणाव एनु दरुवने प्रधान वशेम 53 जनपद वलट पेनवीम सिदुकन ब्रिटानियन विसिन सीनी पनत एवगेम मुदल नोटु पनत मुद्दर पनत एतकोट सीनी पनतट अणुव होर वेलंदाम संपूर्ण ब्रिटानियन नवत्तनो एवगेम अर विरल बट दवेंत आरक्षावा क्लबा दिन मेन मेकियन तत्व मत इकपैत की जनपदवासी अर्बुदेट लाकुण इवगेम धरवने मुदल नोट पनत हर जनपद वोट मुदल निकुत्म संपूर्ण तहनांगुण यही प्रतिपल बोट पत्ते रत्तरंग रिदीवली ये जनपद ब्रिटानेंट गेवीतु मौराज्य गेवीतु सीलु बधु गेवीतु मेत जनपदवासी प्रधान अर्बुदेट लाकुण इवगेम मेवेनकोट अमेरिकावे आर्थिके वर्धने वेला तिबुना अनिपेत्तट मध्यम पांतियक वर्धने वेला हिटिया बैंकुकारु लिपिकारु एवगेम व्यापारिकयो एवगेम नीतिज्ञान मे हेमोम अर्बुदेट लक्कन पनतक तमाय मुद्दर पनत तोर एकपैत्तके मुद्दर गास्तु वेडी कला मे सियलु तत्त्वयन मत ओउन्गे देवंत विरुद्धत्वयक मतुना मे मुद्दर पनतरत विरुद्धव तोर सीनी पनतत एवगेम मुदल नोटु पनत एवगेम मुद्दर पनत प्रधान वशेम जनपद वल्ट पीडा गेन दुन पनत्तुनक विदियट हंदुना गन्न पुलुवन वेनवा एतकोट दरुवने मे पनत्तरा जनपदवासीन पीडावट पत्वन विट तवदुरट तमंगे बदु वेडि करगन्न आदायम वेडि करगेनीम सदा ब्रिटान्य विसिन ते बद्ध पनवनवा एवगेम कडदासी बद्ध पनवनवा वीदुरु आदि द्रव्य सदा बदु पेनवीम सिदुकोन मेन मे विदियट बदु पेनवीम हरहा
जनपद वासीन अर्बुदेर लाक्किनो एवितराक्नेमी जनपद वल्ट आरक्षावदेन ब्रितान्यन पेमिनसिटन सियलुम हमुदा बटेयंट अवश्य सेपेयुम्टिक लबा देन्न कियनो ओंट पहासुका ओंगे नवातन पहासुका मे सियल्ल सेपेयीम जनपद वासीन बार किरीम हरा जनपद वासीन विशाल वशयेन अर्बुदोल्ट लाक्किनो वगेम ओंगे नगी सिटीम ඉහළ යන පටන් ගන්නවා විශේෂයෙන්ම අර අපි මුලින් කතා කරපු 53 හරා පීඩාවට පත් වෙලා හිටපු ජනපදවාසීන් අරගල කරමින් හිටපු ජනපදවාසීන්ට මේ අලුත් අලුතින් පනවන ඉරණ ඒ වගේම බදු හරහ වුන් තවදුරටත් විශාල වශයෙන් අර්බුදවලට ලක් වෙනවා. ඒතර මේවායේ ප්‍රතිඵල බවට පත් වෙන්නේ ජනපදවාසීන් තීරුම් ගන්න ප්‍රධාන කාරණා තමයි අපිට නිදහස් රටක් අවශ්‍යයි කියන කාරණාව. ඊළඟට මේ ජනපදවාසීන්ගේ හැඟීම් තීරුම් ගන්න නැතුව ओंगे अवश्यता तेरुंगा नेतो मे पनवन बदुपनत्तरा मे गेन तीरु बदुहरहा मे जनपद वासीन विशाल वशेन पीरावट लाक्वेला हिटिया इंसा अमेरिकानु अंतुल अलु ताकाल प्याकेत्वेनवा अपिट निदहास रटाक अवश्य केन कारणा मुकद लोके मेवेन कोट प्रजातंत्रवादी आंडुक्रमे इसरहट अविल्ल तिब्बे प्रजातंत्रवादे वर्धने वेन प्रधान राज्य बावट पात्तेने ब्रितान्नी एतकोट मे ब्रितान्ये तीयन देशपाल क्रमवेदे पीलबंद जनपदवासी हों अवबोधेन बहुत कि ब्रितान्या जनता इलंगट जनता प्रधान विषय के कारणवतम नियोजित नेता बदुत्क कारण अमेरिका विप्लवे प्रधानम तेमा बोट पत्वा नियोजित नेता बदुत्ने ब्रितान्ये नीति अक्ति इंग्लिश विप्लवे सिधुनाट पास ब्रितान्य जाति को पेहदील के तमें रजतुमाट पार्लिमेंट या अनुमति किसीम बदमुदला कायकरा बेहकन कारण तोट एवनी देशपालन वातावरण ब्रितान्य तीयनकोट जनपदवल नियोजित नेतु जनपदवल तोरागत मंत्रीवर नेतु मे विधि बदपेन असाधारण कारण पेहदिलुम जनपदवासी प्रकाशकर स्थितिया एनु धरवने अमेरिका विप्लवे प्रधान हेतु मे विधि साकाचाकर अनकोट कोहमद मे विप्लवे सिधुने कारण अवबोधकर दे प्रधान वश्यम कथाकला बधुपनत्ना एक सीनिपनत मुद्रपनत मुदल नोटु पनत एवगेम अतिरेको तीरबधुपेन विमृगत क्रियामार्ग मे हमुदावट वासस्थान सपेम सपेम लबादीमकिन कारणामत अरगलकर मिंगिटपु जनपदवासीन तवदुरत इहलट यन्न एमत अरगल वर्धने वेन्न हेतुव तमयि मे ब्रितान्यो दिगिन दिगटम पनवन तीरबधु එතකොට නියෝජිතයෝ නැත්නම් බදුත් නැ කියන පදනම් මත තමයි මේ විප්ලවය සිදුවෙන්නේ. ඒතර පැහැදිලිවම ජනපද වාසීන් විසින් බ්‍රිතාන්‍ය භාණ්ඩ වර්ජනය කරන්න පටන් ගත්තා. බ්‍රිතාන්‍ය භාණ්ඩ එපා කියන්න පටන් ගත්තා. තමන්ට සොදේශීය දේ අගය කළ යුතුයි කියන කාරණාවට උන් පැමිණී සිටියා. ඒතර මෙවැනි වාතාවරණයක් පැහැදිලිවම ජනපද 13ේම ඇති වෙලා තිබුණා. එතකොට දරුවනේ ඇමරිකානු විප්ලවයේ ඇති වෙන්න ප්‍රධාන වශයෙන් බලපාන හේතු මේ විදිහට සාකච්ඡා කරනකොට 1767 වෙනකොට බ්‍රිතාන්‍ය රජය තවදුරටත් විවිධ තීරණ තීන්දුව ගන්නවා. ඒ කියන්නේ අර ප්‍රධාන පනත් වලින් බදු අය කර ගැනීම දුෂ්කරයි සිතන බ්‍රිතාන්‍ය මොකද කරන්නේ? විවිධ භාණ්ඩ සඳහා තීරු බදු අය කිරීම සිදු කරන්න පටන් ගන්නවා. ඒතර මේවායේ ප්‍රතිඵල වෙන්නේ තවදුරටත් ජනපද වාසීන් දිගින් දිගටම අර්බුදවලට ලක්වීම. प्रधान वशेम गत्ताहम वीदुरु ईयाम कडदासी तेवेनी द्रव्य संधा अधिकलेस तीरुबदु आयकरगेनीम सिदुकन्नो तर मे तीरुबदु वल्ट इरहिव जनपदवल प्रधान वशेम अरगल गणनावाक सिदुवेनो भांड वर्जने किरीम सिदुवेनो एवगेम बदु एकतु करन्न एन अयट पवा देवेंतलेस पीडावट पत्वेन सिदुन मे जनपदवासी नति केसे वेतत दरुवने 1770 पमन वनविट पहदिलुवम ब्रितान रजे तेरुं गत्ता जनपदवासी मे तमंगे बदु पैनवीमट विरुद्ध बव एनिसा तेबद्द हेरेन्न अनि सियलु बदु टिक इवत् कला එතකොට ඇයි තේබද්ද ඉවත් කළේ නැත්තේ? ඒ තමයි බ්‍රිතාන්‍ය ජනපද තවදුරටත් තමන්ගේ ආධිපත්‍ය තියෙන ජනපද ලෙස මේ ජනපද වාසීන්ට හේතු ගැන්වීම ප්‍රධාන අරමුණ බවට පත් වුණා. හා තමන්ට නීති පනවන්න ඒ හැකියාව තියෙන බව පැහැදිලිව බ්‍රිතාන්‍ය විසින් ප්‍රකාශ කිරීම තමයි ඒ තුලින් සිදු වෙන්නේ. එතකොට මේ තේබද්දත් අවසානයේ ජනපදවල අරගලවලට ඍජුව බලපාන ක්‍රියාවලියක් බවට පත් වෙනවා. 1773 දී ब्रितान्य विसुन तवा तीन दुआ गन ए तमाय तेपिली बांधव तनि आयति एकतरा समागम कट पावरन ए हरा अमेरिका वे हिटपु सांप्रदायिक ते वेलंदुंट तमंगी निष्पादन विकुनागन हिमत व्यापार किरीमर्तेन आयति संपूर्ण अहिरी अनु एसा जनपद वासीन प्रधान वशेम नेगी हिटनो मीट विरुद्धव ඒ විතරක් නෙමේ වරායන් වලට එන නැව් වලට පවා තමන්ගේ විරුද්ධත්වය ප්‍රකාශ කරන ඒවට එන්න දෙන්නේ නැහැ. ඒ වගේම බහණ්ඩ විකිණීම පිළිබඳව මේ වෙලෙන්දන්ට එපැත්ත බ්‍රිතාන්‍ය සමාගම් වලට තියෙන ඒ අවකාශය ඇහිරීමට ජනපදවාසීන් ප්‍රධාන වශයෙන්ම කටයුතු කරනවා. මෙහිදී දරුවනේ හරි අපූර්ව සිද්ධියක් වෙනවා. ඒ සිද්ධිය තමයි 1773 දෙසැම්බර් මාසේ
බොස්ටන් වරායට ආපු තේනවක තියෙන තේ පෙට්ටි 342ක් උස්සලා මූදට විසි කරනවා. ඒ කියන්නේ රාත්‍රී කාලේ වෙස්වලාගත් ජනපද වාසීන් පිරිසක් මේ බොස්ටන් වරාය නවත්තලා තිබු තේනවට ගිහිල්ලා මේ තේ පෙට්ටි ටික උස්සලා මූදට විසි කරනවා. මේක අපි හඳුන්වන්නේ බොස්ටන් තේ සාදය කියලා. මේ තමයි ඇමරිකානු විප්ලවයේ ප්‍රධාන අවස්ථාව බවට පත් වෙන. ඒ කියන්නේ කාලාන්තරයක් තිස්සේ අර ජනපද වාසීන් තමන්ගේ නිදහස උදෙසා එමත තමන්ට සිදුවන ඒ අසාධාරණකම් උස්සා නැගී හිටපු ඒ ව්‍යාපාරය තුළ ඒ අරගල කාරී සටන් ව්‍යාපාරය තුළ කේන්ද්‍රීය සාධකයක් බවට පත් වෙන්නේ මේ බොස්ටන් වරායේ සිදු වූ සිදුවීම. ඉන්පස්සේ මේ தত্ত্বය මේ ජනපද වාසීන්ගේ නැගී සිටීම මුළු ජනපද හැම එකේම පැතිරියන්න පටන් ගන්නවා. මේ බොස්ටන් වරායේ සිදු වුණු සිදුවීමත් සමග එමත් අපි කියන බොස්ටන් තේ සාදය කියලා මෙහෙම තේ පෙට්ටි ටික උස්සලා මුහුදට විසි කිරීමත් සමග බ්‍රිතාන්‍ය රජයේද ඊට අවශ්‍ය ක්‍රියාවලිය නැමැත්තම් බ්‍රිතාන්‍ය රජයේද ඊට අවශ්‍ය විසඳුම් විදිහට ඔවුන් යෝජනා කරන්නේ වහාම අපිට ගිය වියදම් මෙමෙත අපිට සිදුණු පාඩුව ගෙවන්න කියන කාරණාව. ඒ විතරක් නෙමෙයි තමන්ගේ බලය ප්‍රධාන වශයෙන් ප්‍රදර්ශනය කරමින් මැසචුසෙට් ප්‍රාන්තය, ජෝර්ජියා ප්‍රාන්තය ඒ ප්‍රාන්තවල තිබුණු පාලන කටයුතු බව ප්‍රතිසංවිධානය කරන්න පටන් ගන්නවා. ඒ වගේම බොස්ටන් වරාය සම්පූර්ණයෙන්ම බ්‍රිතාන්‍යයන් විසින් වහලා දානවා. එතකොට ඔවුන් දැඩි ක්‍රියාමාර්ග ගත්ත ජනපදවාසීන්ට විරුද්ධව. එතකොට එහි ප්‍රතිඵලයක් බවට පත් වෙන්නේ ජනපදවාසීන් තීන්දුව කරනවා නෑ අපි නිදහස ලබා ගත යුතුයි. අපි එක රටක් විදිහට සිටිය යුතුයි. එහෙම නැත්නම් අපිට නිදහස අවශ්‍යයි කියන කාරණාව දිගින් දිගටම ඔවුන් අවධාරණය කරනවා විතරක් නෙමෙයි ඒ වෙනුවෙන් ජනපදවාසීන් එකතු වෙන්න පටන් ගන්නවා. දරුවනේ 1774 ඇමරිකානු නිදහස් සටනේ සුවිශේෂී වර්ෂයක් බවට පත් වෙනවා. ෆිලඩෙල්ෆියා නගරයේ රැස් වෙන ජනපද වාසීන් ප්‍රථම මහද්වීපික සම්මේලනයේ පවත්වන. ඒ කියන්නේ ඔවුන් තනි රටක් විදිහට තමන්ට නිදහස අවශ්‍යයි කියන කරුණ අවධාරණය කරන්න එකට එකතු වෙන්නේ මේ ප්‍රථම මහද්වීපික සම්මේලනයේදී. දරුවනේ මේ ෆිලඩෙල්ෆියා නගරයට රැස් වෙන එමෙතන මේ ජනපද 13න් 12ක් රැස් වෙන ජෝර්ජියා ජනපදෙ ඉන්නේ නැහැ. මේ ජනපද වාසීන් පැහැදිලිව ප්‍රකාශ කරන දේ තමයි මේ ජනපදවල නියතව පැහැදිලිව ප්‍රකාශ කරන දේ තමයි අපිට නිදහස අවශ්‍යයි කියන කාරණාව. අපි වෙනුවෙන් නීති පනවන්න බ්‍රිතාන්‍ය රජයට අයිතියක් නැහැ කියන කාරණාව වුන් පැහැදිලිව අවධාරණය කරනවා. ඒ විතරක් නෙමෙයි සුවිශේෂී සිදුවීමක් සිදු වෙනවා. රටක් විදිහට එමෙත්තං වෙනම රාජ්‍යයක් විදිහට බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව යුද්ධ කිරීමට තීන්දුව කරනවා මේ මහද්වීපික සම්මේලනය. ඒ අනුව දරුවනේ ජනපද විසින් පැහැදිලිවම යුද හමුදාවක් ගොඩනගා ගන්නවා. ජෝර්ජ් වොෂින්ටන්ගේ නායකත්වය තමයි මෙහිදී තාම වැදගත් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි ඔවුන් සන්නද්ධ වෙනවා. බ්‍රිතාන්‍ය රජයත් එක්ක දැවැන්ත යුද ගැටුම් වලට යන්න තීරණය කරනවා. එන්න එන්න අවි ගැටුම් උග්‍ර වෙන්න පටන් ගන්නවා. බ්‍රිතාන්‍ය අතිරේක සේනාංක ගෙනහල්ලා ජනපදවල ස්ථාපිත කරනවා. එහි ප්‍රතිඵලයක් බවට පත් වෙන්නේ දැවැන්ත යුද ගැටුම් ගණනාවක් ඇති වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔය ලෙක්සින්ටන් නගරයේ ආදී ප්‍රදේශවල විශාල වශයෙන් ගැටුම් සිදු වෙලා ජනපදවාසී මිය යාම සමග ඔවුන්ට තනි රටක් එහෙම නැත්නම් නිදහස් රටක් අවශ්‍යයි කියන හැඟීම තවදුරටත් වර්ධනය වෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම ජෝර්ජ් වොෂින්ටන්ගේ නායකත්වයෙන් දැවැන්ත ලෙස මේ බ්‍රිතාන්‍ය හමුදාවලට විරුද්ධව ප්‍රහාර එල්ල කිරීම ආරම්භ වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ බ්‍රිතාන්‍ය බටයන්ට ඇමරිකාව පිළිබඳ ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. ඒ කැලෑ ප්‍රදේශ පිළිබඳ ඒ දේශකුණේ පිළිබඳ අවබෝධයක් තිබුණේ නැහැ. ආරම්භක සටන් වලින් බ්‍රිතාන්‍ය ජයග්‍රහණය කළද ඊට පස්සේ ඇමරිකානුව විශාල වශයෙන් ජයග්‍රහණය කරන්න පටන් ගන්නවා. අනිත් අතට ඇමරිකාවට අවශ්‍ය ආධාර යුද ආධාර ප්‍රංශය වැනි රටවල් වලින් ලබා ගැනීමට ඔවුන් සමත් වෙනවා. ඒ ප්‍රතිපලයක් විදිහට 1776 ජූලි මාසේ 4 වෙනි දින ඇමරිකානු නිදහස් ප්‍රකාශනය නිකුත් කරනවා. මේ ඇමරිකානු නිදහස් ප්‍රකාශනය තුළින් පැහැදිලිව කියන කාරණා තමයි ඇමරිකාව කියලා කියන්නේ නිදහස් රටක් කියන කාරණාව, ස්වාධීන රටක් කියන කාරණාව. ඒ හරහා මේ ගැටුම් තවදුරටත් වේගෙන් ඉදිරියට යනවා. ජනපද වාසීන් තමන් තනි රටක් ලෙස සිටමින් මේ යුද්ධයට සම්බන්ධ වෙනවා. ඒ අවසන් ප්‍රතිපලය බවට පත් වෙන්නේ බ්‍රිතාන්‍යයන් ක්‍රමානුකූලව පරාජයන් අත්පත් කරගන්න පටන් ගන්නවා. 1783 වන විට පරාජයට පත්වෙමින් සිටු බ්‍රිතාන්‍යෝ පැරිස් ගිවිසුම හරහා ඔවුන් ඇමරිකාව ස්වාධීන රටක් ලෙස පිළිගන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙමේ ඇමරිකාව නිදහස් රටක් බවට පත්වෙනවා. මේ ජනපද 13 තීරණය කරලා තිබුණේ නිදහස ගත්තට පස්සේ ජනපද වෙන් වෙලා යනවා කියන කාරණාව. හැබැයි ඇමරිකාව නිදහස් රටක් ලෙස බ්‍රිතාන්‍යෝ පිළිගත්තට පස්සේ ජනපද 13 සාකච්ඡා කරලා කිව්වා නැවත අපි වෙන් වී ගියොත් එහෙම අපේ රට යටත් වීමේ අවදානමක් ඇති වෙනවා. ඒ නිසා ජනපද සියල්ල එකට සිටිය යුතුයි කියන කාරණාව තිබ්බා.
ජෝර්ජියා ප්‍රාන්තයේ මුලින් කැමතුන් නැතත් ජනපද 13 එකට එකතු වුණා. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදයේ කියන රාජ්‍ය බිහි වෙනවා. 1789 ඇමරිකාව ලෝකයේ පළවෙනි වතාවට ප්‍රථම ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිහි කර ගන්නවා. වගන්ති 7යි වචන 7000යි පිටු 9යි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමයි අදටත් ඇමරිකා එක්සත් ජනපදයේ කියන රට පාලනය වෙන්නේ. අද වෙන විට ව්‍යවස්ථාව සංශෝධනය වෙලා තින්නේ 26 වතාවක් පමණයි. ඒ අනුව ඇමරිකාව ලෝකයට දෙන පණිවිඩය තමයි මිනිස් නිදහසක වැදගත්කම, රාජ්‍යක තියෙන නිදහසේ වැදගත්කම, ඒ වගේම ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුලින් රටක් පාලනය කරන ආකාරය පිළිබඳව ලෝකෙටම ඒ අවශ්‍ය පරමාදර්ශය ඇමරිකාව විසින් ලබා දුන්නා. ඒ විතරක් නෙමෙයි, නිදහස පිළිබඳ හැඟීම් ලෝකේ පුරාම ව්‍යාප්ත වෙන්න ඇමරිකානු නිදහසට ඍජුවම බලපෑවා. ඒ වගේම දරුවනේ ලෝකයට අලුත් ආකෘතික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගොඩනගලා දුන්න ඇමරිකාව විසින්. ඒ තමයි සංධීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන මූලධර්මය. අද වන විට ඇමරිකාව ශක්තිමත් දියුණු රටක් බවට පත් වෙලා තියෙනවා. ජනපද 50ක් අද ඇමරිකාවත් එක්ක එකතු වෙලා තියෙනවා. ඒ අනුව ලෝකයේ තියෙන ප්‍රබලම රාජ්‍ය බිහි වෙන්නේ ඒ ජනතාවගේ තිබුණු නිදහස පිළිබඳ ආකල්පය, එකමුතු බව, ඒ වගේම අධිරාජ්‍ය නිදහස ගැනීම සඳහා කරපු දෙවැන්ත කැපකිරීම හා නිදහස උදෙසා ඔවුන් හලපු ලේවල ප්‍රතිඵලයක් විදිහට තමයි අද වෙන විට මේ තරම් දෙවැන්ත ලෝකයේ ප්‍රධානම රාජ්‍යයක් බවට ඇමරිකාව පත් වෙලා තියෙන්නේ.